මේ තියෙන්නේ අර ඉන්ටර්නෙට් එක හොග්ගාලා ගියත් ඉතුරු වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණේ මුද්‍රිත විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේක හංගලා තියෙන්නේ. ඒකම ක්‍රියාකරුවන් කීප දෙනෙක් මේ දවස්වල යටගස්සලා තියෙන්නේ. මේක ඉතාම වැදගත් ප්‍රකාශයක් කරලා තියෙනවා ජනතා විමුක්ති. ඔවුන් කියලා තියෙනවා මේ අනික් හැම දේශපාලන පක්ෂයකටම තිබුණේ මැතිවරණ සමයේදී එළිදක්වන මැතිවරණ ප්‍රකාශ පමණයි. නොකැලල් අධිෂ්ඨානයෙන් රැකගන්නා එකම ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ අනුව අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගෙන් ඒ වගේම එහි මහලේකම් පිල්ලින් සිල්ලා මහත්තයාගෙන් ඉල්ලා හිටිනවා, අභියෝග කරනවා, පුළුවන් නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබ ඉවත් වෙලාද? මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යට ගහලා තියෙන්නේ කාගේ උවමනාවටද, කාව රවට්ටන්නද කියලා. පොලිසිය පිළිබඳව, රහස් පොලිසිය පිළිබඳව, ආරක්ෂක හමුදා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මෙහෙම කියනවා. 16 වෙනි වගන්තියේ කියනවා රහස් පොලිසියේ විශේෂ දේශපාලන අංශයක්. රහස් පොලිසිය, පොලිසිය, ත්‍රිවිධ හමුදාවත්, ඒවාට අනුබද්ධ ස්වේච්ඡා හමුදාත් සහ මුලින්ම විසුරුවා හරිනු ඇත. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ජනතාව මර්ධනය කිරීමේ නිත්‍ය සන්නද්ධ හමුදා පවත්වාගෙන නොයනු ලබන අතර මුළු ජනතාවම සන්නද්ධ කරනු ඇත. කාරණේ පැහැදිලිනේ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අවිගන්නලා සාම සේවයට ගන්නවා කියන එක තමයි ඔය ජනතාව කියලා තියෙන්නේ.